මිතුරේ YouTube පිටුවට ඔයාලව ආදරෙන් පිළිගන්නවා. ඔන්න ඉතින් අද මම ඔයාලට කියලා දෙන්න යන්නේ ටිකක් බඩ තියෙන යුවතියකගේ බඩ අඩු කරලා පේන විදිහට කරන්න පුළුවන් විලාසිතා මොනවාද කියලා. එහෙනම් ඔන්න අපි දැන් බලමු ඒ විලාසිතා මොනවාද කියලා. පළවෙනි එක තමයි බැගි ටොප්ස්. මේ වගේ බැගි ටොප් එකක් ගැන්දම බඩ ඉර වෙලා නැති හින්දා බඩ තියෙන බව ටිකක් අඩු කරලා පෙන්නනවා. ඊළඟ එක තමයි තද පාට ඇඳුම්. මේ බලන්නකෝ, ඔයාලට පේනව නේද? ටිකක් තද පාට ඇඳුමක් ඇඳදම ඔයාගේ මහත් බව වගේම බඩ තියෙන බවත් ටිකක් අඩු කරලා පෙන්නනවා. ඔන්න ඊළඟ ටිප් එක තමයි high waist jeans. දැක්ක නේද? මේ වගේ ජීන්ස් එකක් ගැන්දම සම්පූර්ණයෙන්ම බඩ වැහෙන හින්දා ඔයාගේ බඩ තියෙන බව අඩු කරලා තමයි පෙන්නන්නේ. ඊළඟ එක තමයි රෆල් ටොප්ස්. ඔන්න ඔයාගේ මහත බව වගේම බඩ තියෙන බව අඩු කරලා පෙන්නන්න පුළුවන් තවත් හොඳම විලාසිතාවක් තමයි රෆල් ටොප්ස් කියන්නේ. ඔන්න ඉතින් ඔයාටත් පුළුවන් රෆල් ටොප් එකක් ඇඳලා ඔයාගේ මහත බව ටිකක් අඩු කරලා පෙන්නන්න. ඔන්න ඔයාගේ මහත බව අඩු කරලා පෙන්නන්න පුළුවන් තවත් හොඳ විලාසිතාවක් තමයි ටී-ෂර්ට් එකක් ඇඳලා බ්ලේසර් එකක් දාන එක. එතකොට බ්ලේසර් එකට වැඩි අවධානයක් යොමු වෙන හින්දා ඔයාගේ මහත බව ඒ තරම්ම පේන්නේ නෑ. ඒ වගේම බ්ලේසර් එකක් දාපුවාම ඔයාගේ පෙනුමට ට්‍රෙන්ඩ්ලි ලුක් එකකුත් එකතු වෙනවා. මේ බලන්නකෝ, මෙන්න මේ වගේ අසමමිතික ටොප් එකකිනුත් ඔයාගේ මහත බව වගේම බඩ තියෙන බව අඩු කරලා පෙන්නන්න පුළුවන්. ඉතින් ඔයත් ටිකක් මහත යුවතියක් නම් මේ විලාසිතාව ඔයාට හොඳටම ගැලපෙනවා. ටිකක් මහත යුවතියකට ගැලපෙන ගොඩක් ජනප්‍රිය තවත් විලාසිතාවක් තමයි කෆ්ටාන් ටොප්ස් කියන්නේ. මේ ස්ටයිල් එකෙනුත් ඔයාගේ මහත බව අඩු කරලා තමයි පෙන්නන්නේ. ඔන්න ඔයාට ගැලපෙන තවත් විලාසිතාවක් තමයි Empire West Dresses කියන්නේ. ඔන්න ඉතින් ඔයත් ටිකක් බඩ තියෙන යුවතියක් නම් මේ ස්ටයිල් එක ඔයාට හොඳටම ගැලපෙනවා. යුනික් ටොප්ස් කියන්නේ ටිකක් මහත යුවතියකට තවත් හොඳටම ගැලපෙන විලාසිතාවක්. ඔයා යුනික් ටොප් එකක් අඳිනකොට මතක තියාගන්න ඕන දෙයක් තමයි ඩෙනිම් කලිසමක් නැතුව ලෙගින්ස් එකක් තමයි යුනික් ටොප් එකක් එක්ක හොඳටම ගැලපෙන්නේ.
ඉතිං ඔන්න අද මං ඔයාලට කියලා දුන්නේ ටිකක් මහත බඩ තියෙන යුවතියකට හොඳටම ගැළපෙන විලාසිතා ටිකක්. ඉතින් මං හිතනවා ඔයාලට මේ වීඩියෝ එක ගොඩක් ප්‍රයෝජනවත් වෙයි කියලා. ඒ වගේම ඔයාලා මේ වීඩියෝ එකට කැමති නම් වීඩියෝ එකට ලයික් එකක් දාලා ඔයාගේ මිතුරියන්ටත් බලන්න ෂෙයා කරන්නත් අමතක කරන්න එපා. තාම අපේ මිතුරියේ YouTube පිටුව subscribe කරලා නැත්නම් දැන්ම subscribe කරන්න. එහෙනම් අපිත් එක්ක එකතුන ඔයාලට සුබ දවසක්. තවත් අලුත් වීඩියෝ එකකින් ආයෙත් අපි හම්බෙමු. Thank you.